මේ වචන බුක් එකෙන් අපි කතා කරන්න යන්නේ දැන් මතයක් තිනවනේ සාම්ප්‍රදායික මත මේවා ට්‍රැඩිෂනල් මත නෑ සාම්ප්‍රදායික මත අපි පිළිපදින්න යන්නේ නෑ පොතක් තිනවා The Code of the Extraordinary Mind කියලා සාම්ප්‍රදායික මනසක් තියෙන පුද්ගලයෙක්වයි extraordinary මනසක් තියෙන පුද්ගලයෙක් අතර ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා මේ පොතෙන් ඒ වගේ extraordinary mind එකක් තියෙන කෙනෙක් හැසිරෙන්නේ කොහොමද එයාගේ mind එක වැඩ කරන්නේ කොහොමද සම්බන්ධයෙන් රිසර්ච් කරලා පොතක් ලියදක් කරලා තියෙනවා මේකේ නීති 10ක් ගැන කතා කරනවා Laws 10ක් ගැන extraordinary mind එකක් build කරන්න ඕන නම් ඔයා මේ නීති 10 ප්‍රගුණ කරගන්න අවශ්‍යයි. ඉතින් ඔයත් හිතනවා නම් මේ සාම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා අලුත් දෙයක් වෙනස් විදිහට හිතලා වෙනස්ම පුද්ගලයෙක් විදිහට යමක් රටට ලෝකයට කරන්ඩ ඔයා කලින් වචන බුක් මොකුත් බලලා නැත්තම් මේක තමයි ඔයා බලන්න ඕන වචන බුක් එක. සරලව මට එහෙම කියන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම මේ නීති 10 සරලව to the point මේ වචන බුක් වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්. පළවෙනි නීතිය තමයි the culture scape. මෙන්න විදිහට කියනවා නම් මේ සාම්ප්‍රදායික මතවලින් ඉවත් වෙන්න. උදාහරණයකට මේ පොත කියන ඔයා මම අපි හැමෝම ජීවත් වෙන්නේ ලෝකවල දෙකක. පළවෙනි ලෝකයට කියන්නේ the absolute truth. ඒ කියන්නේ උඩ පැන්නොත් බිම වැටෙනවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒකේ ආයේ සාම්ප්‍රදායික මතයක් නෑ. ඒක එහෙමමයි. එහෙමමයි සිද්ධ වෙන්නේ. Absolute truth එකක්. දෙවනි ලෝකයේ තමයි relative truth. කියන්නේ සාපේක්ෂව මේක හරි. සාම්ප්‍රදායන්, මතයන් මේවා. මේවා භයානකයි. ස්ටීව් ජොබ්ස් පවා කියලා තියෙනවා ඔයා වටේ ජීවත් වෙලා තියෙනවා ලෝකයේ ගොඩ නැගිලා තියෙන සම්මතයන් සාම්ප්‍රදායන් හැම දෙයක්ම නිර්මාණය කළේ ඔයාටත් වඩා ස්මාර්ට් නැති පුද්ගලෙක්. ඔයාට පුළුවන් ඒව අභිබවා යන්න. ඔයා යාට වඩා ස්මාර්ට්. එක්සැම්පල් එකක් විදියට අපේ ජීවිතේ අපි කරන්න ඕන දේවල් මොනවාද? අපි ජීවත් වෙන්න ඕන ආකාරය මොකක්ද? මේවා ගැන නොයෙකුත් යල්පැනපු ගිය අදහස් මත ගොඩාක් සමාජයේ විසින් පාසල් පද්ධතිය විසින් දෙමාපියන් විසින් අපේ ඔළුවට දානවා. උදාහරණයකට අපි කරන්න ඕන ජොබ් එක මොකක්ද? අපේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් මොනවාද? අපි ඇඳුම් අඳින්න ඕනේ කොයි විදියට? අපේ බාහිර පෙනුම මොන වගේද වෙන්න ඕනේ කියන දේවල් වලට යල්පැනපු ගිය විශ්වාස ගොඩාක් අපේ සම්ප්‍රදාය විසින් එකතු කරලා තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට ආදරය කරන්න ඕන හැටි, කන්න ඕන හැටි, මැරි කරන්න ඕනේ කොහොමද? හරි විදිහට ජීවත් වෙන්නේ කොහොමද? කියන එකට නීති මාලාවක් අද වෙනකොට කල්චේක විසින් හදලා තියෙනවා. මේවා ඇබ්සලූට් ට්‍රුත් නෙමෙයි. මේවා රිලටිව් ට්‍රුත් ගණයට අයිති වෙන දේවල්. දැන් මේ පොතේ කතෘ විෂෙන් අවුරුදු 19 වෙනකම් මැලේසියාවල තමයි ජීවත් වුනේ. ඒ මැලේසියන් ඒ පේරන්ටින් කල්චර් එක දෙමාපියන්ගේ ඒ මතය තමයි සාම්ප්‍රදායික මතය අපේ ලංකාවේ තියෙන මතයක් විදිහට වගේ තමයි තිබ්බේ. ඔයා සක්සස්ෆුල් වෙන්න නම් එක්ක ඉංජිනේර කෙනෙක්, ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක්, අකවුන්ටන් කෙනෙක් වෙන්න ඕනේ. මේ පාරෙන් තමයි විශේෂවත් මේගොල්ලෝ ඉදිරියට යවුවේ. මේස ෆොටෝග්‍රැෆි සහ පර්ෆෝමින් ආර්ට්ස් වලට තිබ්බ ආසාවන් මේ හැම දෙයක්ම විශේෂෙන්ට පැත්තකට දාන සිද්ධ වුණා. මේ සාම්ප්‍රදායික මතය ඉෂ්ට කරන්න මෙයාට අරගොල්ල කියන දේ කරන්න සිද්ධ වුණා. කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ඉගෙනගෙන අන්තිමට යන මයික්‍රොසොෆ්ට් එකේ රස්සාවක් පවා ලැබුණා. ඒ රස්සාවට ගිහිල්ලා දින කිහිපයක් රස්සාව කරනකොට තමයි යාට තේරුනේ ලෝකෙ මිනිස්සුන්ගේ ලොකුම ඩ්‍රීම් එක මොකක්ද? මේ වගේ මයික්‍රොසොෆ්ට් වගේ කම්පැනි එක වැඩට යන්න. හැබැයි මේවා ඔක්කොම අර රිලටිව් ට්‍රුත් කියන ගොඩට අයිති වෙන සාම්ප්‍රදායික මතයන්. දැන් මට ඒ රස්සාව ලැබුණා. ඒත් මට හිතුණා ඇයි මොකද්ද මේ ජීවිතේ තේරුම? කවුදෝ කෙනෙක්ගේ මතයක් කවගේදෝ කෙනෙක්ගේ සම්මතයක් වුණින් මං ජීවත් වෙනවා. මේකද ලයිෆ් එක? යාය රස්සාවෙන් ඉවත් වෙනවා. ඒ නිසා පළවෙනි ලෝ එක විදියට ඔය එක්ස්ට්‍රා ඕඩිනරි මයින්ඩ් එකක් බිල්ඩ් කරනවා නම් අර සාම්ප්‍රදායික. ඒ සාම්ප්‍රදායික මති මතාන්තර අභිබවා යන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. ඒකට ඔය අර ඇබ්සලියුට් ට්‍රුත් සහ රිලටිව් ට්‍රුත් කියන දෙකේ වෙනස අඳුරගන්න. දෙවනි නීතිය question the bullshit rules. සරලව කියනවා නම් question the rules. ඒ කියන්නේ කිසිම හරයක් නැති කිසිම තේරුමක් නැති නීති සම්ප්‍රදායන් ටිකක් දාලා තිනවනේ. ඔයා දන්නෙත් නැහැ ඇයි මේක මම අනුගමනය කරන්න ඕනේ කියලා. ඒ වගේ දේවල් තියෙනවානේ.
ඒවා ප්‍රශ්න කරන්න. ඒවා ඇයි කියලා අහන්න. මොකටද කියලා අහන්න. ඒකට බය වෙන්න එපා. ඔයා කලින් සම්ප්‍රදාය අබ්බවා ගියා. දෙවනි ස්ටේජ් එකේදී ඔයා ඒවා ප්‍රශ්න කරනවා. මොකද අද මිනිසුන්ට ලොකු ලොකු ඩ්‍රීම්ස් තියෙනවා. හැබැයි ඩ්‍රීම්ස් වලට යන්න ලොකුම බාධාව මේ සමාජයෙන් එන culture එකෙන් හදලා තියෙන මේ වගේ rules, bullshit rules කියලා මේ පොතෙන් සඳහන් කරන්න. එතකොට මේව ඔයාගේ ඩ්‍රීම් එකට යන්න ලොකු බාධාවක් බවට පත් වෙලා තියෙනවා. මේ පොතේ ඒ වගේ common bullshit rules වලට උදාහරණ කීපයක් දීලා තිනවා. මම එකෙන් කීපයක් ඔයාලට පැහැදිලි කරොත්. Campus ගිහින් degree එකක් ගන්න ඕනේ to become successful. කසාද බඳින්න ඕනේ මේ කාලේ. ජොබ් එකක් කරනවා නම් මේ අංශ වලින් තමයි කරන්න ඕනේ. ආගම ජාතිය විදියට මේ දේවල් අපි කරන්න ඕනේ. දැන් මේක තවත් පැහැදිලි කරන්න ලස්සන framework එකක් මේ පොතේ පැහැදිලි කරනවා. ඒකට කියන්නේ universe එකේ dent එකක් ඇති කරනවා කියලා. උදාහරණයකට මේ පොතේ එක රවුමක් ඇඳලා තියෙනවා. ඒ රවුමට තමයි අපි universe එක කියලා කියන්නේ. ඒක ඇතුලේ පොඩි පොඩි dot දාලා තියෙනවා. ඒ කියන්නේ සාම්ප්‍රදායිකව universe එක ඇතුලේ හිතන මිනිසු ටිකක්. ඔක්කොම රවුම මැදට වෙලා ඉන්නවා. දැන් එනවා එක්කෙනෙක්. හරි. මට වෙනස් දෙයක් කරන්න ඕනේ. මට මේ සාම්ප්‍රදායිකේ වාරියන මට extraordinary mind එකක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. එයා ඒ සාම්ප්‍රදායික කොට්ටාෂයෙන් ඇතුලේ ගිහ රවුම පොඩ්ඩක් රවුමේ අයින බෙන්ට් එක ගාවට යනවා මෙයා තනියෙන්. තනියෙන් එහෙම යනකොට මම පොඩ්ඩක් යුනිවර්ස් එකේ පොඩි බෙන්ට් එකක් හදන්න යන පොඩ්ඩක් ඒ බෙන්ට් එක පොඩ්ඩක් තද කරන පොඩ්ඩක් ඇතුළට දානවා. ඒක කරන අවස්ථාවේ සමාජයේ විසින් යාට කියන පිස්සුද මෙයාට කවුද මෙයයි මෙයා මෙහෙම කරන්නේ. ඔක නවත්තන්න. මොලේ හොඳ නැද්ද මෙයා? හැබැයි ඒ යුනිවර්ස් එකේ බෙන්ට් එකක් ඇති කරාට පස්සේ එතන තව පොඩි රවුමක් ඇති වෙනවා. එයා ඒක ඇතුළට ගියා. ඔන්න දැන් අලුත් රවුමක් ඇති වුණානේ. ඔන්න දැන් අලුතෙන් එතනින් හිටපු මිනිස්සු කොට්ටාෂයා ඒ රවුම ඇතුළට යනවා. දැන් ඒ රවුම ඇතුළේ ඉන්නකොට එයාට කියන්නේ ඔයා ග්‍රේට්, ඔයා විෂනරි කෙනෙක්. ඔයාට පුදුම දැනුමක්, ඔයාට මහර දැක්මක් තියෙනවා. ඒ බෙන්ට් එක ඇති කරනකොට කියපු දෙයි ඇති කරාට පස්සේ ඒකේ ප්‍රතිඵලය දැක්කට පස්සේ සමාජය කියන්නේ දේවල් දෙකක්. වෙනස් දෙයක් කරනකොට ඕකම තමයි සිද්ධ වෙන්නේ. පළවෙනි පියවර දෙවෙනි පියවර තියද්දි ගැරහිලිකම් ගොඩාක් එනවා. සාම්ප්‍රදායින් පිටනේ ඔයා මේ යන්නේ. හැබැයි ඒක ගිහිල්ලා ප්‍රතිඵලය දැක්කට පස්සේ එන ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම වෙනස්. තුන්වෙනි නීතිය තමයි consciousness engineering. දැන් වචනේ බරපතල වුණාට බය වෙන්න එපා. මම ඒකට පැහැදිලි කරන්න. උදාහරණ හිතලා බලන්න අද වෙනකොට වාගේ වටේ ඉන්න කී දෙනෙක් Windows 95 කියන එක පාවිච්චි කරනවද ඒගොල්ලන්ගේ machines වලට? නෑ. කවුරුත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒක යල්පන ගියපු පරණ සිස්ටම් එකක්. ඒ නිසා හැමෝම තමන්ගේ computer එකේ PC එකේ speed එක effectiveness එක වැඩි කරගන්න අර මේ වගේ අලුතෙන් update වෙන අලුත් version නිතර තමන්ගේ machine එකට update කරගන්නවා. ඒක speed එක efficiency එක වැඩ කරගන්න. ඔය වගේම තමයි කම්පියුටර් එක සිස්ටම් එක වැඩ කරනවා වගේ තමයි ඔයාගේ මයින්ඩ් එකෙත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හાર્ඩ්වෙයා සහ සොෆ්ට්වෙයා. හાર્ඩ්වෙයා කියන්නේ ඔයාට ඔයා පුද්ගලික විදිහට ඔයා වටේ තියෙන දේවල් සම්බන්ධයෙන් ඔයා දරන මතය. ඒ කියන්නේ දේශපාලනික මතය, සමාජීය මතය, ආර්ථික වශයෙන් තියෙන මතය, එතකොට මුදල්මය මේ පැත්තෙන් තියෙන මතය, මැරේජ් සම්බන්ධයෙන් තියෙන මතය, এডুকেෂන් සම්බන්ධයෙන් අපි හැමෝට එක එක මතයන් තියෙනවානේ. ඒ මතය මොකක්ද කියන එක රැඳෙන්නේ ඔයාගේ hardware එකේ. එතකොට software එක කියන්නේ ඔයාගේ hardware එකේ ඔයා දරන මතය තියෙනවනේ. ඒ මතය නිසා ඔයාට ඔයාගේ life එකේ එක එක පුරුදු ඇති වෙනවා. ඒ පුරුදු මත තමයි ඔයාගේ hardware එකත් perform වෙන්නේ. එතකොට ඒ පුරුදු තමයි ඔයාගේ software එක. උදාහරණයක් විදිහට මේ පොතේ තියෙනවා ඔයාගේ hardware එකේ මතයක් තියෙනවා සත්තු මරලා මස් කන එක මම සාමාන්‍යයෙන් අනුමත කරන්නේ නැහැ. ඒක ඔයාගේ මතය. ඒක hardware එකේ තියෙනවා. එතකොට ඔයාගේ software එකට පණිවිඩය යනවා. හරි. එතකොට මම vegetarian විතරයි කන්න ඕනේ. vegetarian කන එක මගේ පුරුද්දක්. හැබැයි ඒක සිද්ධ වෙන්නේ අර hardware එකේ අර වගේ මතයක් තියෙන නිසා. තවත් example එකක් ගත්තොත් ඔයාගේ hardware එකේ මතයක් තියෙනවා දේශපාලනය කියන්නේ වැඩකට නැති දෙයක්. ඒව ගැන ඒවත් එක්ක යැපෙමින් ජීවත් වෙන එක තේරුමක් නැති දෙයක්. ඒක ඔයාගේ hardware එකේ මතේ. ඔයාගේ software එක තීරණය කරනවා. මං ඒ නිසා news බලන්නේ නැහැ. පුරුද්දක් ඇයි මං news බලන්නේ නැහැ. තේරුමක් නැහැ. හැබැයි ඒ පුරුද්දුවට තියෙන්නේ ඔයාගේ hardware එකේ අර වගේ මතයක් තියෙන නිසා. එතකොට මේ පොත අපිට සරලව ප්‍රකාශය කරන්නේ ඔයා හිතමින්. ඒ කියන්නේ වැරදීමකින් අත්වැරදීමක එහෙම නෙමෙයි. හොඳට කල්පනා කරලා ඔයාගේ hardware එකේ ඔයාගේ මතයන් ටික ඔයා පොඩ්ඩක්
අප්ඩේට් කරගන්න ඕනේ. පරණ යල්පැනපුගේ මතයන් ඉන්නේ නැතුව අලුත් ඒවා වලින් අප්ඩේට් කර. මොකද එතකොට තමයි ඔයගේ පුරුදු ටික වෙනස් කර. කොන්ෂස්ලි හොඳට හිතලා ඒ එන්ජිනියරින් එක ඒ ඩෙවලොප්මන්ට් එක ඔයගේ මයින්ඩ් එකේදී ඔයා කරන්න ඕනේ. එක්සැම්පල් එකක් දේශපාලන සම්බන්ධයෙන් වාර දින මතය මොකද්ද කිව්වොත් ආ මේ වගේ මතයක් මට තියෙනවා. අධ්‍යාපන සම්බන්ධයෙන් මොකක්ද තියෙන මතය? රයිට්. මේ වගේ මතයක් මට තියෙනවා. ආර්ථික වශයෙන් මතය මොකද්ද? ආරයි මේ මේක තමයි මගේ මතය. මොකද මේ මත තමයි ඔයගේ අනිත් හැම දෙයක්ම ඩෙවලොප් වෙන්නේ. හතරවෙනි එකට rewrite your hardware. දැන් ඔයාට තේරෙනවා තමන්ගේ hardware එකේ තියෙන මතයන් මත තමයි තමන්ගේ ජීවිතේ ඉතුරු ටික ගොඩ නැගෙන්නේ කියන එක. මේ පොතේ ලියපු විශේෂයෙන් කියනවා එයා සාමාන්‍යයෙන් teenage එකේ තරුණ කාලේ ඉනෝඩ එයා ටිකක් මහතච හොඳ පෙනුමක් නැති කෙනෙක් විදිහට තමයි එයා එයාව විශ්වාස කරගෙන හිටියේ. ඒ වගේ මතයක් තමයි යාර තිබ්බ මම කැතයි මම නිකන් එම හොඳ appearance එකක් නෑ මම attractive නෑ ගොඩක් අයට. එහෙම තමයි යා පිළිබඳව යාගේ hard drive එකේ තිබ්බ මතය. හැබැයි අහම්බෙන් එක පාටියකදී එතන හිටපු attractive ගෑනු ළමයා විශේෂයෙන්ට අවිල්ල කියනවා you are so attractive කියලා. විශේෂයෙන්ට කියනවා. ඒක හබුගම විශේෂ. ඒ ඇත්තද? මම attractive? අර විදිහට හිතන් හිටපු යාගේ hard drive එක rewrite වුණා. මමත් පොඩ්ඩක් attractive වෙ කියන්නේ. අර වගේ දෙයක් සිද්ධ වෙච්ච ගමන් තමන්ගේ අත්දැකීම් වලින් ඒ වගේ දේවල් සිද්ධ වෙනකොට තමන් පිළිබඳ තමන්ට තියෙන hardware එකේ තමන්ට තියෙන මතය ටිකක් වෙනස් වෙනවා. ඒ කියන්නේ අර දෙයක් achieve මොනවා හරි ඔයා දෙයක් achieve කරා. office එකේ හරි university එකේ හරි school එකේ හරි ඔයා මොනවා හරි achievement එකක් ගත්තා. achievement එක ගත්තම ඔයාව කට්ටිය ඔහ වර්ණනා කරනවා well done good job කියලා. එතකොට ඔයා පිළිබඳව ඔයාට පොඩි මතයක් එනවා මටත් දෙයක් කරන්න පුළුවන්. අර hardware එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක තමයි අර ඔයා දැකලා ඇති යමක් achieve කරපු පුද්ගලයෙක්ට hardware එකේ ඒක තැම්පත් වෙනවා මටත් දෙයක් කරන්න පුළුවන්. එතකොට ඊළඟට එයා බලන්නේ ඊටත් වඩා හොඳට මම මේක කරන්නේ කොහොමද කියලා. මේකට මේ පොතේ උදාහරණයක් පැහැදිලි කරනවා. ඒගොල්ල පොඩි survey එකක් කරලා තියෙනවා. hotel එකක වැඩ කරන employees ලා ටිකක් අරගෙන කොටස් දෙකකට බෙදුවා. එක කොටසකට කිව්වා ඔගොල්ලෝ හෙට ඉඳන් මේ hotel එකට වැඩ කරන්න එන්න ඕනේ වැඩ කරන්න බලාගෙන ඉන්න නෙමෙයි. ඔයා ඔගොල්ලෝ එන්න ඕනේ ඔගොල්ලෝ exercise කරන්න යනවා. අද මං හොටෙල් එකට යන්නේ එක්සයිස් කරන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ කරන වැඩ හැම දෙයක්ම එක්සර්සයිස් කරන ගෝණයෙන් දකින්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගිහලා අතු ගාන එකත් එක්සයිස් විදිහට කරන්න. ඔයගොල්ලෝ ගිහලා ට්‍රොලි එකක් තරු කරලා යන එකත් ඇඟට කරන එක්සයිස් එකක් විදිහට හිතන්න. එතකොට ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. ඔයගොල්ලෝ එක්සයිස් කරන. ඒක hardware එකට දාලා ඔයගොල්ලෝ හෙට ඉඳන් වැඩට එන්න. අනිත් කොටාෂයට මොකුත් කියන්න ගියේ නැහැ. මාස කීපයක් මේක කරලා ඒගොල්ලන්ව ප්‍රශ්න කරලා ටෙස්ට් කරලා බලද්දී ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් වුණා අර විදියට hardware එක rewrite කරලා ආපු කට්ටියගේ ඇඟේ තියෙන stress level එක job satisfaction එක අර ගොල්ලන්ට වඩා වැඩි. ඇයි? hardware එක වෙනස් කරා, මතය වෙනස් කරා, ඒගොල්ලන්ගේ habits ටිකත් ඒකත් එක්කම වෙනස් වුණා. පස්වෙනි law එක upgrade your software. දැන් කලින් ඔයා කරේ ඔයාගේ hardware එක rewrite කරපු එකනේ. මෙතනදි කරන්නේ ඔයාගේ software එක upgrade කරනවා. ඒකෙත් විශේෂත්වය තමයි ඔයා ඔයාගේ hardware එක upgrade කරා කියන්නේ ऑटोमेटिकली වාගේ software එකත් වෙනස් වෙන්න ලක්ෂණ පෙන්눔 කරන. මොකද ඔයාට අලුත් hardware එකක් තියාගෙන පරණ පුරුදුත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා ගොඩක් වෙලාවට ඔයාගේ hardware එක හරි ගැස්සුවා කියන්නේ මේ software එකේ තියෙන ගොඩක් දේවල් ඔයාලට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේකේ software එක යටතේ කියලා දෙන දේවල් ගැඹුරට යන්නේ නැහැ. සරලව කිව්වොත් ඕක තමයි උතනදි සිද්ධ වෙන්නේ. හයවෙනි නීතිය තමයි ability to bend the reality. ඒ කියන්නේ දැන් ඔයා දැකලා ඇති මිනිස්සු ඒගොල්ලන්ට ලොකු අරමුණක් ජීවිතේ තියෙනවා. ලේ ලොකු අරමුණ කරා මේගොල්ලෝ යනවා. හැබැයි ඒගොල්ලන්ගේ මේ මොහොතේ කිසිම සතුටක් නැහැ. නිකන් පුදුමාකාර විදිහට තමන්ගේ ජීවිතේ කැප කරනවා අර අනාගතේ ලැබෙන්න තියෙන ගෝල් එක වෙනුවෙන්. ඒක හොඳ දෙයක්. හැබැයි එහෙමයි කියලා මේ මොහොතේ ඒගොල්ලන්ට කිසිම සතුටක් නැහැ. මේ පොතේ මම සඳහන් කරන extraordinary පුද්ගලයෙක් වෙන්න නම් ඔයාගේ future vision එකත් අවශ්‍යයි. ඒක නැතුව වැඩක් නැහැ. ඒක අවශ්‍යයි. ඒත් එක්කම ඒක අනාගතේ ලබා ගන්නවත් එක්කම මේ මොහොතේ සතුට බේර ගන්න ටිකක් උත්සාහයක් දෙන්න සරලව කියනවනේ. එක්සැම්පල් එකක් විදිහට මේ පොත ලියපු විශේෂයෙන් කියනවා එයා කම්පැනි එක ස්ටාර්ට් කරනකොට එයා එයාගේ බිස්නස් එකේ සමහර ෆියුචර් ගෝල්ස් අචීව් කරගන්න බැරි වෙච්ච එක ගැන ස්ට්‍රෙස් වෙවි ඉන්න එක තමයි වැඩිපුරම එයාගේ ફોකස් එක බවට පත් වුනේ. හැබැයි මේ මොහොතේ බිස්නස් එකේ වෙන හොඳ දේවල් පිළිබඳව එයාගේ අවධානය එතරම්ට ගියේ නැහැ. අර මිස් වෙච්ච ගෝල, ඉෂ්ට නොවිච්ච ගෝල්ස් ඒවා ගැන හිතලා එයාගේ ලයිෆ් එකේ ස්ට්‍රෙස් වෙන එක තමයි අන්තිමට සිද්ධ වුනේ. හැබැයි විෂෙන් මේ රියැලිටි එක බෙන් කරන්න පුළුවන්. ඇබිලිටි එක ඩෙවලොප් කරාට පස්සේ එයාගේ සතුට කියන එක අර ෆියුචර් ගෝල්ස් එක්ක එයා
ලින්ක් කරන්න ගියේ නැහැ. එක්සැම්පල් එකක් විදිහට ගොඩක් මිනිස්සු සතුට කියන දේ තීරණය කරන්නේ ඒ ගෝල් එක achieve වෙන දේවල් එක්ක ගලපලා. හැබැයි සතුට කියන්නේ වෙනම දෙයක්. මේක ඉදිරි loss වලින් ඔය තවදුරටත් ඉගෙන ගන්නවා. හැබැයි දැනට ඔය ඔළුවට දාගන්න ඕනේ මේ 6 වෙනි නීතිය අපිට කියන්නේ දිගු කාලීන goals achieve කරන්න හැබැයි මේ මොහොතේ සතුට බේරගන්නත් උත්සාහයක් දෙන්න. මේ මොහොතේ සතුට වගේ goal එකත් එක්ක link කරන්න යන්න එපා. 7 වෙනි නීතිය තමයි practice getting regular happiness. නිතර සතුට වෙන පුරුද්ද develop කරගන්න. දැන් සතුටින් ඉන්නකොට ඒ feeling එක ඒ දැනෙන දේ අපි හැමෝම දන්නවා. හැබැයි ඒ feeling එක ලොකු වෙලාවක් තියන්නේ නැහනේ. පොඩ්ඩක් ආපු ගමන් පොඩි වෙලාවක් තියෙන එකේ එකපාරට යනවා. ඒ සතුට කියන feeling එක. extraordinary mind එකක් build කරාට පස්සේ ඒ සතුට රඳවල තියාගන්න කාලේ වඩ ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඒ මොකක්ද? රිසර්ච් වලින් හොයාගෙන තිනවා සතුට කියන දේ ඇති වෙන්නේ ඔයා කළ ගුණ සැලකීමත් එක්ක. අපි කියන්නේ gratitude කියලා. සාමාන්‍යයෙන් gratitude එක වැඩි මිනිස්සුන්ගේ energy level එක වැඩි. සතුට වැඩි. ඒගොල්ලෝ තමන්ගේ life එකේ තමන්ට ලැබිච්ච දේවල් පිළිබඳව ටිකක් වැඩිපුර හිතනවා. ඒ වැඩිපුර හිතන නිසා ඒගොල්ලන්ට ඒ gratitude කියන දේ තියෙනවා. මොනා නැතත් මට මේ දේ තිබ්බා. මට මේක නැහැ මට මේ දේ තිබ්බා. ඒ gratitudeness එක ඒගොල්ලන්ට තියෙනවා. සතුට නැති කරගන්නකොට ගොඩක් අය කරන වැරද්ද තමයි මේ පොතේ සඳහන් කරනවා. අපි හැමතිස්සෙම හිතන්නේ අපි දැන් ඉන්න එකේ ඉඳන් අපිට අනාගතේ යා යුතු තැන. ඒ අතරතුර තියෙන gap එක තමයි අපි නිතර නිතර හිතලා 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 අර සතුට කියන දේ අපේ ජීවිතවල ඉවත් කරගෙන තියෙන්නේ. ඒකට කියන්නේ forward gap එකක් කියලා. මම මෙතන ඉන්නේ මට අතනට යන්න ඕනේ මේක තමයි ગેප් එක ෆෝවර්ඩ් ગેප් එක මේ ෆෝවර්ඩ් ગેප් එක ගැන හිතලා හිතලා නිතර නිතර වරි වෙන හැබැයි ඔයා ඉන්නේ මෙතන ඔයා එදා හිටියේ මෙතන මේකට කියන්නේ බෑක්වර්ඩ් ગેප් එකක් මේ බෑක්වර්ඩ් ગેප් එකෙන් ඔයා ඉස්සරහට ඇවිල්ලා තිනවා ඒක ගැන කී දෙනෙක් හිතනවද ඒකට තමයි ග්‍රැටිටියුඩ් කියලා කියන්නේ ඒ ග්‍රැටිටියුඩ් එක ප්‍රැක්ටිස් කරනවාට හිතෙයි ඔය ඉතින් මට ඒක තාම නෑ තමයි හැබැයි හිතලා බලන්න මම එදා අතන හිටියේ මම මෙතනට ආවා ඒක ගැන පොඩ්ඩක් හිතනකොටම ඔයාට පොඩි එනර්ජි ලෙවල් එකක් වැඩි අවශ්‍ය නැහැ ලංකාවේ මිනිස්සු මේ මොහොත වෙනවා මේ වීඩියෝ එක බලලා මේ මොහොත වෙනකොට බහුතරයක් දෙනාට කරන්න ඕන තරම් ඔප්ෂන්ස් ලෝකෙදී මේ මොහොතේදී ඔයා තීරණය කරා මේ වීඩියෝ එක බලන්න හිතලා බලන්න ඒ තීරණය ගන්නේ ලංකාවේ පොපියුලේෂන් එකෙන් කීයෙන් කී දෙනෙක්ද ඒ ඩිසිෂන් එක ගැනීම තුලින්ම ඔයා මෙතන හිටියේ එක දශමයක් හරි ඔයා විශ්වාසයට එකෙන් අරගෙන ඉන්නේ නැද්ද අරගෙන එනවනේ ඒකම ඇදි ඔයාගේ gratitude එක ඔයාට ප්‍රැක්ටිස් කරන්න. ඔයා channel එක ආරම්භයේ ඉඳන් හිටපු කෙනෙක් නම් හිතලා බලනවා හිටපු තැනයි දැන් ඉන්න තැනයි. මේ ටික කල්පනා කරන්න. මේ ටික ඒ තරමටම ප්‍රමාණවත් ඔයාගේ gratitude එක ප්‍රැක්ටිස් කරන්න ඔයාගේ happiness එක රඳා පවතින ශීඝ්‍රතාවය වැඩි කරන්න. 8 වෙනි නීතිය තමයි craft a vision for your future. ඒ කියන්නේ සාම්ප්‍රදායෙන් පිට ගිහින් පොඩි vision එකක් ඔයාගේ life එකට ඇතුළත් කරන්න goals ටිකක් set කරගන්න. දැන් මේක හරි සරලයි වගේ වට තේරෙයි. මේ පොත ප්‍රශ්න කරනවා මිනිස්සු goal එකක් පවා set කරන්න වැරදි විදියට. සාම්ප්‍රදායික විදියට තමයි හිතලා ඒකත් කරන්නේ. මොකද එකෙන් අදහස් වෙන්නේ. දැන් goals ගත්තම goals ಜಾති දෙකක් තියෙනවා මේ පොතට අනුව. එකට කියන්නේ end goal සහ mean goals කියලා. දැන් මේ දෙකේ වෙනස අපි තේරුම් ගත්තේ නැති වුණාම තමයි අපි කොච්චර goals achieve කරත් අපේ ජීවිතේ නිකන් පිරිපුන් භාවයක් නැහැ කියලා කියන්නේ. හැමදේම achieve වෙනවත් කිසිම පිරිච්ච ගතියක් නැහැ. ඇයි ඒ? දැන් උදාහරණයකට mean goals කියලා මේ පොතෙන් උදාහරණ කීපයක් හඳුන්වලා තියෙනවා. example එකක් විදියට degree එකක් ගන්න එක. ඉහළ ලකුණු අරන් පන්තියේ පළවෙනිය වෙන එක. හොඳ job එකක් කරන එක. වගේ සාම්ප්‍රදායෙන් අපිව සතුටෙන් ඉන්න ඕන නම් කරන්න ඕන කියලා දේවල් ටිකක් තියෙනවා අන්න ඒ දේවල්. ඒත් මේ දේවල් වලින් අපිව සතුටු කරන්නේ ඉතාමත් කලාතුරකින් සහ කෙටි වේලාවකට විතරයි. හැබැයි end goal එකක සතුට තීරණය වෙන්නේ ඔයා තුලමයි. ඒකේ සතුට සාර්ථකත්වයේ මනින්නේ සාම්ප්‍රදායික පිටින් ඉන්න මිනිස්සු නෙමෙයි. ඒක ඇවිල්ලා mean goal එක ලක්ෂණයක්. මේකේ සතුට මනින්නේ ඔයා තුලින්මයි. ඒක බලන කෙනාට පේන්නේ නැහැ. දැන් ඔයාගේ goal එක mean goal එකක්ද end goal එකක්ද කියලා මනින්න පුළුවන් නොයෙකුත් විදි දිනවා. සරල විදියක් කිව්වොත් මම මේ degree එක ගත්තොත් මට මේක ලැබෙනවා.
මම පන්තියේ පළවෙනියා වුණොත් මට අර අර විදිහට මට ස්කෝලර්ෂිප් එකක් ලැබෙනවා. මම මේ දේ කරොත් හරි මට අරක ලැබෙනවා. මේ වගේ ඒ මීන් ගෝල්ස් වල ලක්ෂණය තමයි ඔයා ඒ දේ කරොත් ඔයාට තව දෙයක් ලැබෙනවා. අර ලැබෙන දේ එහෙම දෙයක් කනෙක්ෂන් එකක් පොඩි එකක් එතන ඒ මීන් ගෝල්ස් වල තියෙනවා. ඒම එකක් වාගේ තියෙනවා නම් ගොඩක් වෙලාවට සාම්ප්‍රදායික දේවල් කනෙක්ට් වෙන විදිහට ඔයාට තියෙන්නේ මීන් ගෝල් එකක්. එතකොට එන් ගෝල් එකක් ගත්තොත් උදාහරණයකට මේ පොතේ තියෙනවා හිතන්න. ඔයා කියනවා මට මගේ පැෂන් එක ෆලෝ කරන්න ඕන. ඒක මගේ හાર્ට් එකෙන් මට දැනෙන දෙයක්. මට මගේ පැෂන් එක ෆලෝ කරන්න. මම දන්නේ නැහැ මේක හරියයිද නැද්ද කියලා. I don't know. ඒත් මට මගේ පැෂන් එක ෆලෝ කරන්න ඕනේ. ඒක ෆලෝ කරනකොට මට නිකන් මන්ඩෙත් නිකන් සන්ඩේ වගේ. හරි උද්‍යෝගින් උනන්දු වෙයි මං නැගිටිනවා මට එම වැඩ කරනවා වගේ ෆීල් වෙන්නේ නැහැ. මොකද මං කරන්නේ මගේ පැෂන් එක. I don't know. මට ඒක ඇඟට දැනෙන ෆීලිං එකක්. ඇඟ තුලින් මෙන එකක්. දැන් ඔයා ඔයාගේ පැෂන් එක ෆලෝ කරලා ඔයා ලයිෆ් එකේ පිටින් බලන සාම්ප්‍රදායික ලෙන්ස් එකකින් බලන කෙනෙක්ගේ කෝණයෙන් ඔයා අන්සක්සස්ෆුල් වෙන්න ඇති. හැබැයි අභ්‍යන්තරෙන් ඇතුලෙන් ඔයා මාර හැපි එකේ ඉන්නේ. ඒක එලියෙන් බලන කෙනාට කවදාකවත් පේන්නේ නැහැ. තව එක්සැම්පල් එකක් විදිහට කියනවා රයිට්. මම මේ බිස්නස් එක පටන් ගත්තොත් සමාජයේ මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න මං විසඳනවා. මේ මිනිස්සුන්ට දැන් මේකට උත්තරයක් නැහැ. මේකට උත්තරයක් නැති නිසා මේගොල්ලෝ මේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. හැබැයි මම මේක ගෙනාවට පස්සේ නිකන් හිතලා බලන්න ලෝකයේ මේ කමියුනිටි එකේ තියෙන ප්‍රශ්න විසඳන විදිය. හිතලා බලන්න මේ ප්‍රශ්නෙට මම දෙන සොලියුෂන් එක නිසා මිනිස්සු කොච්චරක් ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් කරගනේද? ඒ ෆීලිං එක රයිට්. මේ දේ තුලින් මිනිසුන්ගේ ලයිෆ් ඒක එන්ඩ් ගෝල් එකක්. හැබැයි ඔයාලගේ ගෝල් එක නම් කොහොම හරි මාසෙට 1 මිලියන් ගන්න ඕනේ. ඒක මීන් ගෝල් එකක්. 1 මිලියන් ගත්තොත් මට අරක ලැබෙනවා. මේ නිසානේ වා සමහර අපේ කේස් ස්ටඩීස් වල පවා දැකලා ඇති මිනිස්සු පුදුමාකාර රිස්ක් තමන්ගේ ජීවිතවල ගන්නවා. හැබැයි රිස්ක් එක ගන්නේ ඇහැට පේන රිසල්ට් එකක් වෙනුවෙන් නෙමෙයි. ඒ සමාජයේ වෙන විප්ලවයට. ඒක ඇහැට පේන්නේ නැහැ ඒ විප්ලවය කොයි වගේ දේද කියලා. හැබැයි එයාට ඒ ෆීලිං එක බෙට් කරලා බලන්න තලං එයාට ඒ ෆීලිං එක වටින්න. මොකද එයාට තියෙන්නේ එන් ගෝල් එකක්. මීන් ගෝල් එකක් නෙවෙයි. ඒක අපේ කෝණයෙන් මොන පිස්සු වැඩක්ද වගේ දරුණට ඒ එන් ගෝල් එක එයාව එයාගේ අභ්‍යන්තරයෙන් යාව සතුටුදායක පුද්ගලයෙක් බව. නවවෙනි නීතිය තමයි depend on yourself. අපි ලංකාවේ ගොඩක් දෙනට නැති දෙයක්. depend on yourself. සරලයි මේක කතන්දරේ. ඔයාට මත දෙකකින් ජීවත් වෙන්න පුළුවන්. එකක් තමයි මේ ලෝකේ මට සිද්ධ වෙන හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මගේ තීරණ නිසා පමණයි. මට හිතුවත් මට මේක වෙනස් කරන්න පුළුවන්. මට හිතුවත් මට නිකන් ඉන්නත් පුළුවන්. කවුරුවක් කෙනෙක් කරපු දෙයක්, කවුරුවත් කෙනෙක් කියපු දෙයක් නිසා නෙමෙයි ඒක ලින්ක් වෙලා මට මෙහෙම වෙලා තියෙන්නේ. එහෙම ඔයාට මතයක් ගොඩනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට හැම දෙයකටම කාව හරි බ්ලේම් කර රජය නිසා, අරය නිසා, බොස් නිසා, මෙයා නිසා තමයි මට මේක සිද්ධ වුණේ කියන ජීවිතයත් ගෙනියන්න පුළුවන්. එක්ස්ට්‍රා ඕඩිනරි මයින්ඩ් එකක් නම් ඔයාට බිල් කරන්න ඕනේ මේක හරියන්නේ නැහැ. ඔයා ෆලෝ කරන්න ඕනේ මෙන්න මේක. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඔයා කරෙහි ගන්න තීරණය. depend on yourself. ඉතින් මේ වගේ එක්ස්ට්‍රා ඕඩිනරි මයින්ඩ් එකක් බිල් කරපු කට්ටිය තමන්ට ඕන goals achieve කරගන්න උවමනාව ඇති කරගන්නේ තමා තුළින්ම. වෙන කෙනෙක් කියන කරන දේවල් තුළින් නෙවෙයි. දැන් මේක බිල් කරගන්න යනකොටවත් දේවල් දෙකක් දැනගන්න ඕනේ. පළවෙනි එක තමයි අනිත් අය මත රඳා නොපවතින goals ඔයා හදාගන්න ඕනේ. එක්සැම්පල් එකක් විදියට ඔයාගේ goal එකක් තියෙනවා පොඩක් ලස්සනට slim එකේ ඉන්න. පොඩක් slim එකේ ඉන්න ඔයා කැමති පොඩ්ඩක් fitness එක වැඩි කරගන්න, ලෙඩ වැඩි අද මිනිස්සුන්ට මේක පොඩ්ඩක් develop කරගන්න, lifestyle එකේ කොටසක් බවට exercise කරන එක ඇතුළත් කරගන්න ඔයාගේ පොඩි goal එකක් තියෙනවා. හැබැයි ඔයා ඒක add කරනව නෑ. මම මගේ යාළුවත් එක්ක එකතු වෙලා තමයි මේ දේ කරන්න ඕනේ. gym එකට යන්නෙත් යාළුවත් එක්ක, exercise කරන්නෙත් යාළුවත් එක්ක. දැන් ඔයා බලන්න මේ goal එකෙන්ම ඔයා තව කෙනෙක් මත යැපෙන්න යනවනේ. අරය ගියොත් තමයි මම යන්නේ. ඒ වගේ ගෝල් ස්ටේට්මන්ට් ජීවිතය ඇතුළත් කරන්න යන්න එපා. හැම එක්සැම්පල් එකක් විදිහට හිතන්න. ඔයා ඔය ගෝල් ස්ටේට්මන්ට් එකක් දාන මම මේක මගේ ලයිෆ් එකට එකතු කරලා මේ ෆිට් එකේ ඉන්න එක හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් කියන පුරුද්ද මගේ ලයිෆ් එකට එකතු කරලා අනිත් අයවත් මම ඔය කරන එක දැකලා දිරිගෙන් වෙන්න ඕනේ. දැන් ඔයා බලන්න ඔයා අරයන් මත ඩිපෙන්ඩ් වෙනවද නැහැ. ඔයා ඔයාගේ දේ කරනවා මගේ මේ
වෙනස දැකලා encourage වෙලා inspire වෙලා එයා ආවොත් තියාබුදෙන් එයා ආවත් එකයි නාවත් එකයි හැබැයි ආවොත් තියාබුදෙන් මම මගේ ගමන යන පැහැදිලි වෙනසක් තවත් example එකක් විදිහට මේක කියනවා දෙමාපියන් ගත්තම ඒගොල්ලෝ goal සදා ගන්නවා මම මගේ දරුවන්ට හරි close විදියට ඉන්න ඕන parent කෙනෙක් බවට පත් වෙනවා ඒගොල්ලන්ගේ closely මම ඒගොල්ලන් එක්ක ඉන්න ඕන මේ කාලයක් ඒ සමහරලාට මොනාර හේතුවකට ඔයගොල්ලන් ආදරය දා ළමයින්ට යන්න සිද්ධ වෙනවා ඉතුරු වගේ goal එක life එකේ හැදිලා තිබ්බේ තව කෙනෙක්ගෙන් depend වෙන එක. යා ළඟ ඉන්න ඕනේ. කරන්න බෑනේ. හැබැයි goal statement හදලා තිබ්බ be the best possible parent I could be කියලා කිව්වොත් අරියා හිටියත් එකයි නැතත් එකයි. depend වෙන්නේ නැහැ. depend on yourself. දෙවෙනි එක තමයි කලින් කියපු දෙයත් එක්ක සම්බන්ධයෙන්. ඔයාගේ life එකේ happy වෙන්නයි, unhappy වෙන්නයි, sad වෙන්නයි මේ හැම දෙයකටම control එක, remote control එක තියෙන්නේ. ඔයාගේ අතේ කියන එක විශ්වාස කරන්න ඒක බිලීව් කරන්න. ඒ රිමෝට් කන්ට්‍රෝල් එක වෙන කෙනෙක්ට දීලා නැහැ. ඒක මගේ අතේ තමයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඔයාගේ හાર્ඩ්වෙයාර් එකට දැම්මොත් ඔයාට මේ රූල් එක ප්‍රැක්ටිස් කරන්න ලේසි. 10 විනි නීතිය. Embrace yourself. ඔබ ඔබවම සොයාගෙන යන්න. Example එකක් විදියට ලෝකෙ වෙනස් කරන්න ඉන්න මිනිස්සු අලුත් දෙයක් සමාජීය යමක් එකතු කරන්න, වැලියු එකක් දෙන්න බලන් ඉන්න මිනිස්සු ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ එදිනෙදා ජීවිතේ කරන දේවල් එක්ක ඒගොල්ලන්ගේ අරමුණු පටලව ගන්නෙ නෑ. ඒව හප්ප ගන්නෙ නෑ. බාධාවක් බවට පත් කරන්නෙ නෑ. ඒගොල්ලන්ගේ පැෂන් එකත් එක්ක සම්බන්ධකමක් තියෙන දේවල් තමයි ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ ඒගොල්ලෝ එදිනෙදා කටයුතු වලදී කරන්නේ. ඒ නිසා මොන බාධක මොන අමාරුකම ආවත් ඒගොල්ලා ඒගොල්ලගේ අරමුණු වලට යන එක නවත්තන්නේ නෑ. මොකද ඒගොල්ලන්ට ලොකු උවමනාවක් උනන්දුවක් තියෙනවා මෙතන මේ කමියුනිටි එකේ මේ ලෝකේ මේ ප්‍රශ්නේ විසඳන්න මේකට මම යමක් කරන්න ඕනේ. ඒකේ ඒගොල්ලන්ගේ චරිතයේ කොටසක්. ඒගොල්ලන්ගේ ඇගේ තියෙන කොටස. ඒගොල්ලෝ එක වෙනම කටයුත්තක් විදිහට දකින්නේ නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ඒ උදෙසා කියන එක ඒගොල්ලන්ගේ ඔළුවට දාගෙන ඉන්නේ. Example එකක් විදිහට රිචඩ් බ්‍රැන්සන් කියන පුද්ගලයා මේකට හොඳ example එකක්. සර් රිචඩ් බ්‍රැන්සන් එක තැනකදී කියනවා එක මිනිස්සෙක්ගෙන් යාගෙන් අහනවා ඉන්ටර්වයුව එකදී ඔයා කොහමද ඔයාගේ work life balance එක පවත්වාගෙන යන්නේ කියලා. ඒකට බ්‍රැන්සන් මෙහෙම කියනවා. work life දෙකම එකම දෙයක් විදිහට දකින්න. මොකද ඒ දෙකම ඔයාගේ ජීවිතයේ කොටසක්. මේකට ඔයාට කරන්න පුළුවන් සරල දේවල් තමයි ඔයාගේ goal statement එකක් ඔයාගේ life එකේ ජීවත් වෙන purpose එකක් ඇති. ඒ purpose එකට connection එකක් තියෙන දේවල් ඔයාගේ life එකේ කරන්න. රස්සාවක් කරනකොට වුණත් ඔයාගේ පැෂන් එකට යම් තාක් දුරට කනෙක්ෂන් එකක් තියෙන දෙයක් කරන්න. එහෙම නැති වුණාම තමයි ඔයාගේ වර්ක් සහ ලයිෆ් එක දෙකට කඩන්න උත්සාහ කරන්නේ. ඔයාගේ වර්ක් සහ ලයිෆ් එක දේවල් දෙකක්. මේ දෙක බැලන්ස් කරන්න මට බෑ. ඒව ඔක්කොම මතුවෙන්නේ ඔයා සහ මුලින්ම වෙනස් දෙයක් ඔයාගේ ලයිෆ් එකේ ඔයා කරන්න යනවා. ඒකනේ අර මුලදී කිව්වේ මේ නීතිය. ඒගොල්ලන්ගේ පැෂන් එක, ඒගොල්ලන්ගේ ගෝල් ස්ටේට්මන්ට් එකත් එක්ක සම්බන්ධකමක් තියෙන දේවල් තමයි ඒගොල්ලෝ ලයිෆ් එකේ කරන්නේ. එතකොට ඒගොල්ලෝ කරන දේවල් ඒගොල්ලන් කරන දේවල් වලට බාධාවක් බවට පත් වෙන්නේ නැහැ. මොකද කනෙක්ෂන් එකක් තියෙනවා කොහෙන් බැලුවත්. Right. The code of the extraordinary mind කියන මේ පොතේ නීති 10 සම්බන්ධයෙන් වාට හොඳ දල අදහසක් මේකෙන් ලැබුණා කියලා විශ්වාස කරනවා. මේ පිටු ගානක තියෙන දැනුමක් ඔයාට විනාඩි කිහිපයකින් මේ දැනුම ඔයාට මේ පොතෙන් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. කමෙන්ට් කරන්න ඔයා මිනිත් අපි දැන් නීති 10ක් කිව්වනේ. නීති 10ම අවශ්‍ය නැහැ. ඔයාට වඩාත් හදවතට දැනුණ නීතිය කුමක්ද? ඒ නීතියේ අංකය පොඩ්ඩක් පුළුවන් නම් කමෙන්ට් කරන්න. එහෙම නැත්නම් ඒක මොකක්ද කියලා ඔයාට වචන වලින් කියන්න පුළුවන් නම් කමක් නැහැ. ලොකුම ලර්නින්ග් එක ඔයාට කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන්. අපිත් කැමති මේ කියපු දේවල් වලින් බහුතරයක් දෙනාගේ අවධානය ගියේ කොයි ස්ටේට්මන්ට් එකකටද කියලා පොඩි අයිඩියා එකක් අපිට ගන්න. වැදගත්කමක් ලැබෙයි කියලා හිතන ඔයාගේ දන්න හැමෝටම මේක ෂෙයා කරන්න. මේ නීති 10 ඇති කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්න. සම්පූර්ණයෙන්ම. මේ නීති 10 හොඳටම ඇති. පුළුවන් හැමෝටම ෂෙයා කරන්න ඊළඟ watch book videos වලට options දෙකක් ලබා දෙන්න. දැන් ගොඩක් කට්ටිය කලින් comment කරලා තිබ්බා mindset කියලා තමයි වැඩිම comments අපිට ඇවිල්ලා තිබ්බේ. ඒ නිසා තමයි මේ mindset පොතෙන් අපේ වීඩියෝ එකක් කරන්න හේතුවේ. අපි තවත් option එකක් විදියට ඔයගලන්ට mindset කියන option එකයි leadership කියන option එකත් ලබා දෙන්න තීරණය කළා. අපි බලමු මේ දෙකෙන් ඔයගොල්ලෝ වඩා කැමති කොයි category එකටද? ඒ category එකෙන් watch book video එක අපි ඊළඟට කරන්න සූදානම්. Simple Books channel එක subscribe කරලා නැත්නම් මතක ගැතුව අපේ channel එක subscribe කරන්න. දන්නති පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලන්වත් දැනුවත් කරලා මේ channel එක subscribe කරන්න කියන්නත්
අමතක කරන්න එපා. ගිනුම් පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවෙලටද තියෙන්නේ. කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද? ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා ෂොප්බුක් ඇප් එකට සෙට් වෙන්න. කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි ඇප් එක ෆෝන් එකකින් ඇක්සස් විය හැකි ඉංග්‍රීසි, තමිල්, සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු ඇප් එක කස්ටමර්ස් ලව ඇප් එකට ඇඩ් කරලා ඔටෝමේටඩ් පේමන්ට් රිමයින්ඩර්ස් යවන්න ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල ට්‍රැක් කරන්න ගනුදෙනු සියල්ල තත්පර ගානකින් කළමනාකරණය කරගන්න සප්ලයර් රිපෝට්ස් ශනිකව යවන්න ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම ෂොප්බුක් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.